2019 ලෝකස්ලාන තරගාවලිය සඳහා තරගවදින ශ්‍රී ලංකා සංචිතයේ සියලු ක්‍රීඩකයන් මේ වෙනකොට එංගලන්තයේ බලාපිටත් වෙලා අවසන්. ඉතින් අපි හදවතින්ම සුබ පතනවා එංගලන්තයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ගිය සියලුම ක්‍රීඩකයන්ට මෙවර ලෝකස්ලානයේ දක්වා තරගවදිමින් ලෝකස්ලානයේ ජයග්‍රහණය ශ්‍රී ලාංකේය මාතෘභූමියට අරගෙන එන්න හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතන ගමන්. පසුගිය කාලේ ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් පෙන්නපු දක්ෂතා එක්ක අපි කල්පනා කරා මෙවර ලෝකස්ලාන සංචිතයට විකල්ප සංචිතයක් හදන්න. බලන්න අපි මේ හඳුන්වන සංචිතය ඔබ කල්පනා කරන ඔබ හිතන පසුගිය කාලේ අපේ ක්‍රීඩකයන් පෙන්නපු දක්ෂතා එක්ක ඔබත් යෝජනා කරන විකල්ප කණ්ඩායමද මේ ඉදිරිපත් කරන්නේ කියලා බලන්න අපි ඔබට ආරාධනය කරනවා. ඉතින් මේ කණ්ඩායමේ අපි ආරම්භක ප්‍රතිකාර යුගලයේ විදිහට නම් කරේ නිරෝෂන් දික්කල්ල සමගින් ධනුෂ්ක ගුණතිලක. ඇතර මේ කණ්ඩායමට නිරෝෂන් දික්කල්ලව නම් කරන්න අපිට ප්‍රධාන හේතුවක් තිබුණා. ඒ තමයි පසුගිය වසරේ බැලුවා සාර්ථකම ප්‍රතිකරුවා විදිහට අපිට හඳුන ගන්න තියෙන නිරෝෂන් දික්කල්ල. නිරෝෂන් දික්කල්ල තමයි මේ කණ්ඩායමේ කඩුල් රකින්න විදිහටත් අපි යෝජනා කරන්නේ. ඕනම ක්‍රීඩකයෙකුට කාලයක් තියෙනවනේ තමන් අසාර්ථක වෙන මාහිතන්නේ දික්කල්ලටත් එවැනි කාලයක් පසුගිය කාලේ පසු කරන්න උනා කියන අදහස ඇතිව තමයි අපි විශේෂයෙන් දික්කල්ලව මේ තරගයේ ආරම්භක ප්‍රතිකරුවා විදිහටත් කණ්ඩායමේ කඩුල් රකින්න විදිහටත් යෝජනා කරන්නේ. ඒ වගේම දික්කල්ලගේ සහායක ප්‍රතිකරුවා විදිහට එන ධනුෂ්ක ගුණතිලක. ධනුෂ්ක ගුණතිලකගේ පසුගිය කාලේ දක්ෂතා ටිකක් බලද්දී ඔහුට සාර්ථක වෙන්න හැකියාව නොලැබුණත් ඔහුගේ පැරණි දක්ෂතා පිළිබඳ කල්පනා කරනකොට ධනුෂ්ක ගුණතිලකට හොඳ තරගයක් මේ එංගලන්ත තනතිලිවල ලබා දෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඇත්තටම ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ජාතික සංචිතය හඳුනගන්නේ එංගලන්තයේ පැවති යවුන් ක්‍රීඩකින්ගේ තරගාවලිය තුළදී. එම යවුන් එක් දින තරගාවලිය තුළදී ධනුෂ්ක ගුණතිලක එංගලන්ත පිටිය තුළ පෙන්වන සුවිශේෂී දක්ෂතා ප්‍රහාරාත්මක ප්‍රතිහරඹය තහවුරු කරනවා සහ පැහැදිලි කරනවා එංගලන්තය ඔහුට නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි කියලා. ඒ නිසා ධනුෂ්ක ඉතා හොඳ ආදේශකයක් විදිහට හොඳ ආරම්භක ප්‍රතිකරයක් විදිහට අපි හඳුනගන්නවා මේ විකල්ප කණ්ඩායම තුළදී. ඒ වගේම ධනුෂ්ක පන්දුයවන්නෙක් විදිහටත් වමත් ප්‍රතිකරුවන්ට ලකුණු ලබා නොදී ඉතා හොඳින් පන්දුයවීමට හැකියාව සහිත පිටදඟ පන්දුයවන්නෙක් නිසා ධනුෂ්කගෙන් පන්දුයවීමේ අංශයටත් ඉතා හොඳ වාසියක් ගන්න පුළුවන් කියන කල්පනාවත් එක්කම තමයි ධනුෂ්ක ගුණතිලකත් මේ විකල්ප සංචිතයට අපි නම් කරන්න කල්පනා කළේ. ඒ වගේම මේ විකල්ප කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරුවා විදිහට අපි නම් කළා තියෙන උපුල් තරංග පසුගිය කාලේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ක්‍රීඩා පිටියට ආවත් ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. ප්‍රථම පන්දු කිහිපයට වඩා වැඩි කාලයක් කඩලේ රැඳී සිටින ඇතරම ආරම්භක පන්දු කිහිපෙදීම උපුල් තරංගගේ දැවියාම සටහන් වුණා. ඒ තරඟ ගන්නා වේදීම කොහොම වුණත් මේ කණ්ඩායමට අපි නම් කරන්නේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිකරුවෙක් විදිහට එංගලන්ත ක්‍රීඩා පිටිවල බොහොම සාර්ථක ලෙස වාර්තා පිහිටවපු ක්‍රීඩකෙක් විදිහටත් උපුල් තරංග මේ කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරුවා විදිහට හොඳ ස්ථාවර ක්‍රීඩා විලාශයක් ආරක්ෂා කරගනී කියන බලාපොරොත්තුවෙන් තමයි අපි උපුල් තරංගව මේ සංචිතයට නම් කළේ. ඒ වගේ මේ සංචිතයේ අංක 4 ප්‍රතිකරුවා වගේම කණ්ඩායමේ නායකයා විදිහට අපි නම් කරේ තරමක් අතර මතභේදයට තුඩු දෙන ක්‍රීඩකෙක්. අපි දන්නවා මේ වීඩියෝ බලද්දී කමෙන්ට් සෙක්ෂන් එකේ මේ කාරණාව පිළිබඳව ඔබ ගොඩක් දෙනා කමෙන්ට්ස් දාන්න පුළුවන්. කොහොම වුණත් පසුගිය තරඟත් එක්ක බලද්දී යම් සාර්ථකත්වයක් T20 පිටියේ පෙන්වුවේ නැතත් ඔහු පන්දුවාර 50 තුළ සාර්ථකව ක්‍රීඩා කරන්න හැකියාව සහිත ක්‍රීඩකයෙක් කියලා අපි විශ්වාස කරපු නිසා දිනේෂ් චන්දිමාල් තමයි මේ කණ්ඩායමේ නායකයා විදිහටත් ඒ වගේම කණ්ඩායමේ අංක 4 ප්‍රතිකරුවා විදිහටත් අපි යෝජනා කරන්නේ. දිනේෂ් චන්දිමාල්ට නායකත්වයේ වගකීම ඉෂ්ට කරමින් පන්දුවාර 50ම ක්‍රීඩා පිටිය තුළ රැඳී සිටමින් ස්ථාවර ලකුණු සටහනක් කණ්ඩායමට ආරම්භ දෙන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි අපි ඔහුව මේ කණ්ඩායමේ 4 වෙනි ක්‍රීඩකයා වගේම කණ්ඩායමේ නායකයා විදිහට නම් කළේ. ඒ වගේම මේ විකල්ප කණ්ඩායමේ අංක 5 ප්‍රතිකරුවා විදිහට අපි නම් කරලා තියෙන්නේ අශාන් ප්‍රියංජන කියන්නේ ඉතා වේගෙන් ලකුණු ගන්න පුළුවන් ඉනිම ගොඩ ගන්න පුළුවන් ජාතියේ ක්‍රීඩකයෙක්. ඒ විතරක් නෙමෙයි අවශ්‍ය වෙලාවට වේගෙන් ලකුණු රැස් කරමින් කණ්ඩායමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය අරගෙන දෙන්න පුළුවන් හැකියාවක් අශාන් ප්‍රියංජනට තියෙනවා. ඒ වගේම අශාන් ප්‍රියංජනට ජාතික කණ්ඩායමේ ලැබුණු අවස්ථාවවලදී ඔහු පසුගිය කාලේ පෙන්නපු වැඩ එක්ක ඒ වගේ මේ කාලේ ලකුණු අතර ඉන්න නිසා අපි හිතනවා මැද පෙළ ශක්තිමත් කරන්න හොඳම ප්‍රතිකරුවා අශාන් ප්‍රියංජන කියලා. ඒ වගේ මේ කණ්ඩායමේ අංක 6 ප්‍රතිකරුවා විදිහට අපි නම් කළේ තවත් සුවිශේෂී ක්‍රීඩකයෙක්. ඔබට මතක හිටින ඉනිමක් ක්‍රීඩා කරමින් ඉතා හොඳ මතකයක් ඔබ තුළ රඳවපු අසේල ගුණරත්න තමයි අපේ අංක 6 ප්‍රතිකරුවා. පසුගිය කාලේ අසේලගේ දක්ෂතාවත් අපිට එතරම් දකින්න නොලැබුණත් ඔහු ශ්‍රී ලංකා සංචිතයේ නියෝජනය කරමින් ඉතා හොඳින්
කාලයක් අපිට ලකුණු එකතු කරා අතීත දක්ෂතා සැලකිල්ලට ගනිමින් අපි අසේල ගුණරත්නව මේ සංචිතයට නම් කරලා තියෙනවා. ඇතරම අසේල ගුණරත්න කියන්නේ ඉංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී ඉතා විශිෂ්ට ලෙස කණ්ඩායමට සේවයක් කරපු ඉතා හොඳින් තරගය තුළ නියලුණු ක්‍රීඩකයෙක්. එවගේම ප්‍රීතිකරණයෙන් වගේම පන්දු යැවීමනුත් ඔහුගේ දක්ෂතා චැම්පියන්ස් කුසලානය තුළ පෙන්වුවා, තමන්ගේ වැඩ පෙන්වුවා. එනිසා මේවා සැලකිල්ලට අරගෙන තමයි අපේ මේ විකල්ප කණ්ඩායමේ අංක 6 ස්ථානය අසේල ගුණරත්නට ලැබෙන්නේ. එවගේම අසේල ගුණරත්න මදවේග පන්දු යවන්නේ විශේෂයෙන් පිටදඟ සහ කටස් පන්දු යවන්නේ විදිහට හොඳ පීඩනයක් ප්‍රතිවාදී ප්‍රතිකරුවන්ට ලබා දෙන්න පුළුවන් හැකියාව අසේල සතුව තියෙනවා. එනිසා ලංකාවේ පන්දු යැවීමේ බලඇණියටත් අවශ්‍ය අවස්ථාවලදී හොඳ ආදේශකයක් විදිහට අසේලව යොමු කරගන්න පුළුවන්කම තියෙන නිසා තමයි දක්ෂ තුන්ගිරියව ක්‍රීඩකයෙක් විදිහට මේ විකල්ප සංචිතයට අසේල ගුණරත්නව අපි නම් කරන්න හිතුවේ. එවගේම අපි මේ සංචිතයට දක්ෂ පාදංග පන්දු යවන්නේ තෝරගෙන තියෙනවා. ඒ තමයි වනිදු හසරංග. දඟ පන්දු යවන්නන්ට විශේෂීකරණයක් සහිතව පන්දුවට පහර දෙන ඉතා හොඳින් දඟ පන්දුවලට මුහුණ දෙන ඉන්දියාව ඉස්සරහ වනිදු හසරංග අපහසුතාවයට පත් වුණා. එහෙම නැත්නම් වනිදු හසරංග ඉන්දියාව ඉස්සරහ අසාර්ථක වුණත් ඔහු සතු පන්දු යැවීමේ කුසලතාවය, ඔහුගේ ගුග්ලි පන්දුව, ඒ වගේම රෂිඩ් ඛාන් වගේ දක්ෂ පන්දු යවන්නෙක් තමයි වනිදු හසරංග කියන්නේ. ඒ නිසා වනිදු හසරංගටත් එංගලන්තයේ තනතිරිවල ලෝකුස්ලාන විකල්ප කණ්ඩායම ඇතුලේ යමක් කරන්න පුළුවන් කියන කාරණාව අපි දකිනවා. ඒ නිසා මේ කණ්ඩායමේ ඉන්න පාදඟ පන්දු යවන්නා විදිහට අපි මේ සංචිතයට ඇතුළත් කරගත්තේ, මේ කණ්ඩායමට ඇතුළත් කරගත්තේ වනිදු හසරංගව. එවගේම මේ කණ්ඩායමේ නියෝජනය කරන තුන්වෙනි වේග පන්දු යවන්නා විදිහට අපි මේ කණ්ඩායමට එකතු කරගත්තේ දසුන් ශානක. දසුන් ශානක කියන්නේ ඉතා හොඳින් හොඳ රිද්මේකින් පන්දු යවන්නෙක්. එනිසා දසුන් ශානකට හැකියාවක් තියෙනවා පන්දුවෙන් යම් පීඩනයක් ප්‍රතිවාදීන්ට එල්ල කරන්න. ඒ වගේම දසුන් ශානක කියන්නේ ඉන්දියාවේ පාණ්ඩේ වගේ ක්‍රීඩකයෙක්. එනිසා දසුන් ශානකට අවස්ථාව තිබුණා අපේ මේ විකල්ප සංචිතයේ තුන්වන වේග පන්දු යවන්නා විදිහට මේ කණ්ඩායමට ඇතුළත් වෙන්න. එවගේම මේ සංචිතයට අපි නම් කරපු ප්‍රධානතම දඟ පන්දු යවන්නා ඒ තමයි අකිල ධනංජය. අකිල ධනංජය පසුගිය කාලේ දකුණු අප්‍රිකා සංචාරයේදී අසාර්ථකත්වයක් පෙන්නුම් කරත් පසුගිය කාලේ පුරා ශ්‍රී ලංකාවේ සියලු පන්දු යවන්නන් අසාර්ථක වෙද්දී සාර්ථක වෙච්ච එකම පන්දු යවන්න තමයි අකිල ධනංජය. ඉතින් අකිලගේ ඒ තරඟකාරී පන්දු යැවීමේ රටාව ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ බලයනිය ශක්තිමත් කරනවට කිසිම සැකයක් නැහැ. ඒ නිසායි අපි අකිල ධනංජයව අපේ විකල්ප කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා විදිහට නම් කළේ. එවගේම අපි කණ්ඩායමේ ඉන්න ප්‍රධානතම වේග පන්දු යවන්නා කවුද? ප්‍රධානම වේග පන්දු යවන්න තමයි ධම්මික ප්‍රසාද්. විශේෂයෙන් ලෝකුස්ලාන තරඟයක අධ්‍යක්ෂින් සහිත ක්‍රීඩකින් ලෝකුස්ලාන තරඟාවලියකට ඇතුළත් කිරීම කණ්ඩායමකට හොඳ ශක්තියක්. ඒ නිසා ධම්මික ප්‍රසාද්ගේ අධ්‍යක්ෂින් කියන නිසා ධම්මික ප්‍රසාද් අපි මෙවර අපේ විකල්ප කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා විදිහට කණ්ඩායමට කැඳවලා තියෙනවා. එවගේ මේ සංචිතයට අපි නම් කරපු නවක පන්දු යවන්නා ඒ තමයි කසුන් රාජිත්. කසුන් රාජිත් තමට ලැබෙන අවස්ථා සියල්ලෙදි මීට හොඳින් ප්‍රයෝජන ලබා ගනිමින් තමන්ට යමක් කරන්න පුළුවන් බව, පන්දුවෙන් යමක් කළ හැකි බව පෙන්වපු පන්දු යවන්නෙක්. ඒ නිසා කසුන් රාජිත්වයි අපි නවක පන්දු යවන්නා විදිහට අපේ විකල්ප සංචිතයට ඇතුළත් කරේ. ඉතින් මේ තමයි ලෝකුස්ලාන තරගාවලියට අපේ කණ්ඩායම තරඟවාදීන් එංගලන්තයේ බලා ගිහින් තියෙන මොහොතක ඔවුන්ට ජයග්‍රහණයට සුබ ප්‍රාර්ථනා කරන ගමන් අපි විසින් නියෝජනා කරපු විකල්ප කණ්ඩායම. ඉතින් ඔබේ විකල්ප කණ්ඩායම මේකද? මේක නෙමෙයි නම් වෙනස්, මේ කණ්ඩායමේ වෙනස්කම් තියනවාද? ඒ වෙනස්කම් එක්ක ඔබේ විකල්ප කණ්ඩායමත් අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ video එක share කරන්නත් අමතක නොකර අනිවාර්යෙන් video එක share කරන්න. ඒ වගේම cricket පිටියේ සිදුවන මෙවැනි දේ, තවත් සුන්දර දේ ඔබට දකින්න විඳින්න තවත් අලුත් video එකක් අරගෙන අපි අනිවාර්යෙන් එනවා. ඒතෙ ඔබට cricket ලංකාවෙතින් සුබ දවසක්.